තිරිඟුපිටි මිල ඊයේ දිනේ සිට රුපියල් 13කින් ඉහළ ගියද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව සමස ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ රුපියල් 13 වැඩි වුණාම ඒ සමාගම් දෙකේ පිටි කිලෝ එකක් රුපියල් 285ක් 83ක් වගේ තමයි වෙන්නේ. නමුත් අද වෙන විට වෙළඳ පොලේ කළු කඩමාපියාව බිහි වෙලා බේකරි හිමියා රුපියල් 420 විතර තමයි පිටි කිලෝ එකක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද සමාගම් දෙකෙන් 150කට වඩා අඩු ප්‍රමාණයක් තමයි බේකරි වල පිටි ලැබෙන්නේ. ඒත් එකම කියන්න ඕන, ඉතා කුඩා ප්‍රමාණයේ බේකරි වලට ඒ ප්‍රමාණ ලැබෙන්නේත් නැහැ. ලබන සතිය වෙනකොට පිටි මිල රුපියල් 250 දක්වා අඩු වෙන්න පුළුවන් කියලා අපිත් බලාපොරොත්තු වෙන එක අපිට දැනට කියන්න තියෙන්නේ. මේ ප්‍රධාන පෙළේ සමාගම් දෙක විසින් රුපියල් 13කින් මේ පිටි මිල ඊයේ ඉහළ ගියත් මේ පිටි මිලට සාපේක්ෂව අපි පාන් මිල වැඩි කිරීමක් අද සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය වෙනකොට මේකට යම්කිසි විසඳුමක් ලැබිලා බේකරි හිමියන්ට යම්කිසි සුබදායී ආරංචියක් ලැබෙයි කියලා. අද වෙනකොට මේ රුපියල් 400ට 420ට විකුණන්නේ මේ රුපියල් 250ට දෙන්න පුළුවන් පිටි. අපි රජයට පාරිභෝගික අධිකාරියට කියනවා මේ පිළිබඳව ඉක්මනින් සොයා බලන්න. මෙච්චර අමාරුවෙන් වැටලින් වෙලා බදුත් කරපිට වැටලා තියෙන බේකරි හිමියාගේ වැට්බද්ද බේකරි නිෂ්පාදනයෙන් අයින් කළ දෙන්නේ කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින මේ අවස්ථාවේ.